అనువరే పట్టణ సరిగమ పదరి హరి హరి సన్నిధ పమగరి ఆ ලල්වටින් එන දහදිය පිසදාගෙන විරාමයක විනාවක නාද නැගේ දිගාසිරිය දා රජුහට සායට මනරම් අත්දිග හැට්ටය තොල් අගහිනාව මතුකොට ටොප් හැට් ඇඳගෙන ඒ රොම්පේ කල්පනාව මාස්තර්ගේ ගායනාව උස්ම පිමි සර්පිනාව රාගතාල වර්ණනාව අනුරවැයේ පට නලාව සරිගම පදනි හරි හරි සනිද පමගනි තේජසින් එල්ලි රජ්ජුරුවෝ පින්තූරෙක වලාහිනී ගම්භිර ලෙස දෙකට නැමෙන පරපුර දෙස හීන දීන කැත්තන් හට උපහාසෙන් සරදම් කළ යළි උපදින්නේ කවදද හිමිදම් පල් අනගාරෙක මාස්තර්ගේ ගායනාව උස්ම පිමි සර්පිනාව රාගතාල වර්ණනාව අනුරවැයේ පටනලාව සරිගම පදනි හරි හරි සනිද පමගනි අම්මේ පෙම්වරා දොස කර දෙන්න අවසරා ජෝජ් මහරජා ගුණ කඳ කරමු සිහිසොනා මාස්ටර්ගේ ගායනාව උස්ම පිමි සර්පිනාව රාගතාල වර්ණනාව අනුරවැයේ පටනලා සරිගම පදනි හරි හරි සනිද පමගනි ගීතේ මේ මමත් පළවෙනිම වතාවට මේ මොරටු විශ්වවිද්‍යාලයේ තමයි ගැයුවේ වේදිකාවක පටිගත කරාට පස්සේ බතකා ඉවරයි බලමින් උන්නොත් ටික කලකින් සිංහල හාලේ ඉංග්‍රිසි හරකා උඩරට ඉඩමෙන් පන්නන්නට සැරසෙවුරාලේ ගමේ ගෙදරකට සෙනෙහෙ පපා සිටි බලුකුක්කට මොන බදුද අනේ අනේ තිබෙන කිරිටිකටත් බන්දක් ගෙවන්ඩ වේවිද නුදුරු දිනේ අනේ මගේ ළමයිනේ අඬන විට මොනවද උඹලට මම දෙන්නේ වනේ සිටින දෙවියෝ අද ඇත්නම් සුන්දව හතරට පලනවානේ ඇහැල මගේ සිට නිදහස ඉල්ලන පිපිවැනි ගිය මල් පිපුණා පඩුවක කොපුුවක ඉන්නට කල් නැත හන්දේ යුදගිනි දැල් නැගුණා
සප්පායං දී ජාතික ආලෙන් කොස්කොටනා කඩුමුව තියලා අප්පන්නේ කවදද පරසුද්දං සිංහල පොළොවේ කැතිගාලා කන්දෙ ගෙදර දුප්පත් නෑදෑයින් පෙරමුණකට රැස්වන සද්දේ අකුළු ලෙසට සුද්දං කෙලියාවේ දිකකට උතුරන තුරු හොත්දේ සිංහල දරුවන් උඩ විසි කරලා අමුණයි බයිනෙත් තුවේ ඉබ්බේ පුරං අප්පු කන්දට වැඩි දෙවියෙක් මාරසෙනග මැද යම යුද්දේ කෙහෙල් කුරුල්ලන් වාගේ රුපු හිස් අට ඉස්බෙක් විසිවී වැටුණා රණබිම මරණය මියුරුය කියලා පුරං අප්පු සටනට රැදුණා මම දැන් මේ මෙත නැගිට්ටේ මේ මේ ගීතයට පූර්ිකාවක් නම් කියන්න නෙවෙයි. නමුත් මේ පූර්ිකාව කියන්න සුදුසුම් පුද්ගලයා මෙතන ඉන්න මා ඉදිරියේ. ඒ තමයි මානව විද්‍යාඥයන් පණ්ඩුල ඇඳගම් මහත්මයා. ඇත්තටම මේ පුරං අප්පු 1848 ඒ කියන්නේ අපේ දෙවනි ජාතික නිදහස් සටනේදී අධිරාජ්‍යවාදීන් පළවා හැරීමට පොදු ජන නායකත්වයක් දීපු කෙනෙක්ගේ සිතුවිලි අද ඉන්න කෙනෙක් ඒ ගීතේට නගලා තියෙන්නේ. දැන් මේක මේ ඉතිහාසය පිළිබඳ අවබෝධයක් තියෙන කෙනෙකුට විතරයි මෙවැනි ජාතිකාභිමාන ගීයක් ලියන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ ඉතිහාසය කියන එක හැම කෙනෙකුටම අත්‍යවශ්‍ය දැනුමක් කියන එක එකෙන් තාමත්ම හොඳින් පැහැදිලි කරන දෙයක්. අනික මේ උපම් බිමයි වැදූ මවයි ස්වර්ග රාජ්‍යයට වඩා උතුම්යයි කියලා අපේ පැරණෝ මුතුන් මිත්තෝ ඇදහෙව්වා. ඒ අනුව ජීවත් වුණා. ඒක ඒවා ජීවිතයට බද්ධ කරගෙන හිටිය නිසා ඒ කාලේ ජාතිකාභිමානී ගී දේශානුරාගී අවශ්‍යකමක් තිබුණේ නැහැ. අද මේ වේදිකාවේ වුණත් මොරටු විශ්වවිද්‍යාලයට වුණත් මේවා නැවත මතක් කර දීමට සිදුවී තිබීම ගැන මා හිතනවා මේ රසිකයන් සියලු දෙනාම නැවත නැවතත් කල්පනා කළා මෙය හදවතට සමීප කරගෙන ජීවිතයට බද්ධ කරගන්නවා නම් මේ ජාතිකාභිමානී ගී පිළිබඳ අපි කරන මේ සැමරුමේ අර්ථවත් බවක් දක්න පුළුවන් වේවි කියලා.